මංගල සමරවිර මහතා තම ප්‍රචාරක වැඩසටහන් කළමනාකරණයට තරම් ඉතා සුදුසු පුද්ගලයෙකු බව සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටියදී සමරවිර මහතා සම්බන්ධයෙන් කරනු ලැබුවේ මීට සම්පූර්ණයෙන් පරස්පර ප්‍රකාශයකි. මම ආරාධනය කරන හැමදාම මංගල සමරවිර මහත්තයාට මගේ කැම්පේන් මැනේජර් වෙන්න කියලා තාම ඒ ආරාධනාව පිළිඅරගෙනත් නැහැ. අපි නොගත්තට මං හිතන්නේ ඒ ආකාරයට යටින් වැඩ කරගෙන යනවා. ඊළඟට කිව්වා මේ යුද හමුදාපති කියන්නේ සැලුලේෂන් නාමයකට තන දෙන්න බැරි මිනිහෙක් කියලා. LTTE ත්‍රස්තවාදයට එරෙහි අවසන් මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පැවති සමයේ පුවත්පත් සාකච්ඡාවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර මහතා කියා සිටියේ ෆොන්සේකා මහතා යුද හමුදාවේ නායකත්වයට තබා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නොවන බවයි. එය ජාතික පුවත්පත් මෙන්ම වෙබ් අඩවිද මෙලෙස ඉහළම අවධානයක් දෙමින් වාර්තා කර තිබිණ. පුවත්පත් සාකච්ඡාවේදී සමරවිර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ ෆොන්සේකා මහතා විනයද කඩ කර ඇති බවයි. නමුත් යුද හමුදාවට අණ දෙන්න පුළුවන්ද බැරිද කියලා අපි ඔප්පු කරලා පෙන්නුවා. අණ දෙන්න බැරි වුණත් යුද්ධය ඉවර කරලා ත්‍රස්තවාදීන් විනාශ කරා. නමුත් එවැනි තර්ක ගෙනාවේ මේ යුද හමුදාවකට අණ දෙන්න තියා යුද හමුදාවක ටේලර් කෙනෙක්වත් වෙන්න බැරි මේ යට ඇඳුම් අරවම මහන මිනිස්සු. ප්‍රජාතන්ත්‍රවාදීව විවාදයකට ආරාධනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සරත් ෆොන්සේකාගෙන් තර්ජනයක්. මේ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:30ට. සමෘද්ධි නිලධාරීන්ගේ වැටුප් වැඩි කරන බවට සරත් ෆොන්සේකා පොරොන්දු දීලා. සමෘද්ධි අධිකාරියේ සැලැස්මවත් ෆොන්සේකා දන්නවාද? අද පැවති මාධ්‍ය හමුවකදී SB දිසානායක මේ පිළිබඳ ප්‍රශ්න කරයි. දැන් මේ සරත් ෆොන්සේකා මෙතුමා ලස්සන ලස්සන පොරොන්දු දෙනවා. මම දැක කියලා තියෙනවා සමෘද්ධි සහනාධාරලාභීන්ගේ දීමනාව 5 ගුණයකින් වැඩි කරනවා කියලා. මට මේ ඉර හඳ වගේ විශ්වාසයි මේ මනුස්සයා මේ සමෘද්ධි සහනාධාරවල සැකැස්ම දන්නේ. ඒක කවුරුත් මේ මනුස්සයට උගන්වලත් නැහැ. සමෘද්ධි සහනාධාරවල අද තත්ත්වේ මේ මනුස්සයා දන්නේත් නැහැ. එතුමා කියනවා සමෘද්ධි නිලධාරීන්ගේ පඩි 2 ගුණකින් වැඩි කරනවා කියලා. සියලු රජයේ සේවකින්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කරනවා. වතු සේවකින්ගේ ආවට රුපියල් 10,175ට දරන කීයටද වැඩියෙන් තියෙනවා කියලා. මේ කියන දේෙන් තේරෙනවා අයවැය හැසිරීම පිළිබඳව, මූල්‍ය පාලනය පිළිබඳව, වැටුප් හා බැංකු පොලි එහා මෙහා කරමින් රටේ මුදලේ ස්ථාවත්වය රැකීම පිළිබඳව, මහ බැංකු ක්‍රියාකාරීත්වය පිළිබඳව, අයවැයක් සකස් කිරීම පිළිබඳව, අයවැය පරතරය එක්තරා මට්ටමක තබා ගැනීමෙන් රටේ උද්දමන තත්ත්වය පාලනය මොකක්වත් පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව, ඒ කියන්නේ හිතන්නේ නැතුව ඔහේ කියාගෙන යනවා. මේ කියන දේවල් අතරත් මහ විශාල පරස්පරයක් තියෙනවා. ජනපතිගේ ජය තහවුරු කිරීම සඳහා දිනු බිම අපේ කම වෙනුවෙන් කලාකරුවෝ හම්බන්තොටට. මිද්දෙනිය පොළඹවීමට එක් වූ කලාකරුවන් දැක් වූ අදහස් මේ. ජනාධිපතිතුමා දිනන එක ස්ථිරයි. නමුත් අපි ප්‍රතික්ෂේප කළ යුත්තේ මේ කුහක, මේ අදම අකෘතඥ තමා විසින් හදා වඩාගත්ත පුජ්‍යලේ අධිකාරු ජනාධිපතිතුමාට රේවීමයි. කලාකරුවන් විදිහට අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒ කුහක ප්‍රතිපත්තියයි. අවුරුදු 1000කට පස්සේ අපට පිහිවිච්චි එකම නායකයා අධිකාරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අපේ සමහර අයට මරණීය තර්ජනය වෙනවා, ලියුම් එවනවා, මරණවා කියලා කතා කරුවොත් මහින්ද රාජපක්ෂට. එකෙක්වත් බය වෙන්නේ නැහැ අපේ අතරේ ඉන්න. අපි දන්නවා ඒවා නිකන් පුස් වෙඩි කියලා. අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු සමග උණුසුම් වන ජනාධිපතිතුමාගේ වේදිකාව. මේ අදත් සූදානම් ජනාධිපති පාර්කයක්. අහුණා බඩුවක්, හොඳ බඩුවක් අහුණා, නියම ගිරවෙක් අහුණා,
කැලේ ගහක් නහන්න කැලේ ගහක්ම පාවිච්චි කරන්න ඕන සුද්ද බැලුවා ඒක. ඌරගේ මාළු පුළුවන් නම් ඌරගේ පිටේ තියලා කපන්න ඕන සුද්ද බැලුවා ඒක. රණිලුයි පොන්සේකයි සෝමවංශයි දෙන්න දෙපැත්තේ සාංචි මැද්දේ පොන්සේක මැද්දේ රණිලුයි සෝමවංශයි දෙන්න දෙපැත්තේ. රණිල් වික්‍රමසිංහ මහත්තයා තියෙන්නේ මංගලට තියෙන ඊර්ෂ්‍යාවක්. හරි ඊර්ෂ්‍යයි. ක්‍රෝධයෙන් බලන්නේ. එදිමර තියෙන ඊර්ෂ්‍යාව තමයි ගමෙන් සරමැඳලා ආපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවම යුද්ධ දෙන්න පුළුවන් එක. මට මතකයි ඒ කාලේ එතුමා කැමති නෑ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රවුලටත්. මන්ත්‍රී සූට් එක. රණිල් වික්‍රමසිංහ මහත්තයා තිබුණ ලොකුම ප්‍රශ්නේ මන්ත්‍රී සූට් එක අඳගන්න බැරි වෙච්ච එක. අපි බැලුවා බැලුවා අපේ නායකතුමාට. අපි ගම එක හරියන්නේ නෑ. JR ජාතික ඇඳුම ඇඳා, ප්‍රේමදාසත් ඇඳා, DB ජිතුංග මහත්තයත් ඇඳා, ගාමිණිසාරංග මහත්තයත් ඇඳා, ඔබතුමාත් අඳින්න ඕනේ කියලා. අඳන්න හැදුව හැදුව අඳන්න බෑ. සරම අඳපු ගාම වැටෙනවා කඩන් ඩොක් ගාලා. එහෙනම් සරත් තොන්සේර ගෙනාලා ජාතික ඇඳුම ඇඳුවා. අඳලා දැන් එනවා එතුමා. ඇවිල්ලා එතුමා කරන කතා. එදා කතා යුනිෆෝම් එකේ කතාව වෙනස්. ජාතික ඇඳුම කතාවට වැඩිය. අපි අහනවා. අපි ආනවා විශ්‍රාම ගිය සරත් පොන්සේක මහත්මයාගෙන්. එදා තුලාවේ හත්වෙනි පැයේ ස්වාධීන රූපවාහිනියේ කතා කරපු දේවල් ඇත්තද බොරුද? අද මැතිවරණ වේදිකාවේ සරත් පොන්සේක මහත්මයා කතා කරනව ඇත්තද බොරුද? තුලාවද ඇත්ත? හත්වෙනි පැයද ඇත්ත? එම නැත්තං රනිල් එක්කයි හකීම් එක්කයි මනෝ එක්කයි නගින වේදිකාවද ඇත්ත? මේක සරමයි කලිසමයි අතර තියෙන ප්‍රශ්නයක් කියලා. අපේ අම්මලා තාත්තලා කියනවා ඒ කාලේ මන්ද මට කිව්වද මන්ද මං ඊට පස්සේ තමයි ජීවිතේකට ගියේ මුන් නිකන් කකා බිබිය ගෙදරටලා පිංගුත්තරය වගේ ඉන්නවා කියලා කියනවා. අහලා දිනවා පිංගුත්තරය කියලා කියනවා නිකන් කකා බිබිය ඉන්නකොට. මටත් ඒ කාලේ කිව්වද අපි රස්සා නැතුව ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා නේද ඔය ඉන්නකොට අම්මලා කියනවා මේක යකෝ පින් උත්තරය වගේ ඉන්නවා. මම බැලුවා මේක හරියන්නේ නැහැ මම ඊට පස්සේ ජීවිතේට ගියා. දැන් රට පුරා කටකතා. තවත් කටකතාවක් මේ දිනවල පැතිර යනවා. ඒ මහනුවර සුවිසල් රජමාලිගාවක් ඉදිකරන බවට. මහනුවර ජනතාව මොනවාද මේ ගැන කියන්නේ? නාමල් රාජපක්ෂ මහතා නෙවල මංගල සමරවීරගේ බොරු ප්‍රචාරයන් ඔස්සේ ගෙන යන මතය මහනුවර ජීවත් වන මාධ්‍යවේදියෙක් වශයෙන් මා ඉතාමත් අරේ ප්‍රතික්ෂේප කරනවා. මොකද අපිට තියෙන සම්බන්ධකම් උඩ මම අපි මුළු දිස්ත්‍රික්කයෙන් පුරාම ආවරණය වෙන විදිහට අපේ සම්බන්ධකම් තියෙනවා. නමුත් රාජපක්ෂ නාමල් රාජපක්ෂ තබා රාජපක්ෂ පරපුරේ කිසිම කෙනෙක්ගේ මාලිගාවක් තියා ඒක පොඩි කල්පතක්පත් අටවන්න මේ මහනුවර ප්‍රදේශයේ කොයිවත් ස්ථානයක නැති බව මම ඉතා වගකීමක් ඇතුව කියනවා. 1964 එස්මන් වික්‍රමසිංහගේ සල්ලි වලට යට වෙලා බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව පරාජය කරපු කුමන්ත්‍රණය මැතිනිට පිටිපස්සෙන් පිහින් අනපු මහානාම සමරවීරගේ පුත්‍රයාට කිසිම දවසක හම්බ වෙන්නේ නැති බව මම ඉතාමත් වගකීමෙන් කියනවා. මහනුස්සෙක්ගේ අපි නම් දන්න තරමින් කිසිම තැනක ඒ වගේ මාලිගාවක් මේ ප්‍රදේශයේ අස්සම් මොල්ලන් නැහැ අපි දන්නවා. කිසිම තැනක ඒ වගේ මාලිගාවක් සියා අඹමල් රේණුවකවත් දෙයක් මාමල් රජපක්ෂලා මෙහෙන් අරගෙන නැහැ. මම හිතන්නේ මේක මංගල සමරවිල්ලාගේ තියෙන දේශපාලන බංකුලත්භාවය තමයි මම හිතන්නේ මේ ප්‍රකාශ කරන්නේ. මහනුවර ජනතාව හැටියට අපිට නම් කියන්න තියෙන්නේ මාලිගාවත් ය අම්බලමක් හදනවා කියලා මේ නාමල් රාජපක්ෂ ගැන අපි එහෙම තොරතුරු නම් දැනගෙන නැහැ. අපි අස්සක් මුල්ලක් නැහැ අර මහනුවර නගරේ ඇවිදින අය මංගල සමරවීරලා එහෙම නිකන් කියන නිකන් කටකරිචි කතා ආවෝ වැඩගම්මකටවත් නැහැ. ඔය අත්තර කතා කරන්නවත් වැඩගත් නැති දේවල් වැඩිගම වසා ගන්න කරන නිකන් උප්පර රැට්ටියක් විතරයි.